රට ගිහිල්ලා වැඩ කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක හරියට Tamanට හම්බෙච්ච නිදාණයක් නැත්නම් ඒක අර මැණිකක් හම්බුණා වගේ තමයි. අතර ෆයිට් තියෙනවා, රණ්ඩු වෙනවා, උණුගේ ගොඩ බැහැලා, එහෙ මෙහෙ ඔය ඉස්කෝලවල වල කේස් වලට බහිනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි ඒවා තිබුණා නැත්තේ නෑ. මහල ජයවර්ධනගේ බ්‍රදර් නැති වෙනකොටත් මම යාළ ගාව යාළයි තාත්තලා අම්මලා මාව හොඳට දන්නෝ. अलू सामाजिक गुड़ाक एक्सपीरियंस गल्फ गुड़ाक एक्सपीरियंस चरित्र अभी नमिंग अजित पिता शफीक मल्ली गुड़ाक स्तुति मत यूट्यूब चैनल कथागराट मम वीडियो बलो मगे नम अजित पिता मम्मेट पहातर विनवा दंट मंग अडगराने हॉस्पिटल इंडस्ट्री के हेच फस्टन के इन्े राइट इतिंग आपे अजित अय्या एक तो वेला इन्ना आपे चैनल आते का ओगलांट तीन प्रश्न ओक्कोम ओगलांट मे वीडियो के पाल कमेंट एक दागने यान्न पुलुवां आपे अद कथागरण टॉपिक के यागे एक्सपीरियंस एविल्ला फूड एंड बेवरेजेस नत्तम हॉस्पिटैलिटी की इंडस्ट्री के तीन एक्सपीरियंस इतिंग हेचप के कियान्ने अत्तरम लोकु रेस्पॉन्सिबिलिटी तीन पोजिशन ने का एत्तेक्कम मम यत्तेक कथागरण अवस्थावेदी मट दनगान लबुना यागे टोटल एक्सपीरियंस अवुरुद्दु 17කට वडा एवागे ප්‍රමාණයක් තියෙනවා එක්ස්පීරියන්ස් ටෝටල් එක්ස්පීරියන්ස් ඉතින් මම හිතන එක හොඳ ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් දේවල් අපිට අජිත් අයියාගෙන් අහගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට අපි යනවා නම් මුලින්ම අපි අහන්න කැමති අජිත් අයියේ ඇයි ඔයා ඩුබායිම තෝරගත්තේ? ලංකාවේ හොස්පිටල්ටි තියෙනවා. ලංකාවේ ලොකු හෝටල්ස් තියෙනවා. මොකද ඔයාගේ මොකද මේ ටර්නින් පොයින්ට් එක? ඇයි ලංකාවේ ඉඳන් මේ ගල්ෆ් රටකට එන්න පරමාර්ථය මොකද්ද? අපිට පොඩි විස්තරයක් කරන්න. ඇත්තම මල්ලි කියනෝ නම් ලංකාවේ මම හොස්පිටලිටි ෆීල්ඩ් එකේ අවුරුදු 5ක් විතර යනකොට මට දැනගන්න ලැබුණා, يعني මට ආරාධනා ආවා ගොඩක් ඒජන්සි හරහා සවුදි අරබියාවට ඒක ඇවිල්ලා කැස්පර් ඇන් ගැම්බිනිස් කියලා කියන්නේ ලොකු ලොකු රෙස්ටෝරන්ට් ෆ්‍රෙන්චයිසි රෙස්ටෝරන්ට් එකක්. එයාලේ බ්‍රාන්ච් මෙහෙත් තියෙනවා. අපි ඇවිල්ලා ඕපනින් බැච් එකේ එයාලා හොඳ සැලරි එකක් ගෙව්වා 2003. ඒ කාලේ 2003 කියන්නේ ගොඩක් ලොකු සැලරි එකක්. අපිට ලංකාවේ සල්ලි වලින් 30-40,000ක් වගේ සැලරි එකක් හම්බෙනවා. ඉතින් අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක අපිට උමනා වුණේ කොහේ හරි රටකට ගිහිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගන්න. ඇත්තටම ඒක තමයි මම ගොඩක් සෞදියට යන්න මේ හිතුවේ. ඒකත් ලැබීමක්. ඒක අපි සාමාන්‍යයෙන් කියනෝ නම් කෙනෙකුට රට ගිහිල්ලා වැඩ කරන්න ලැබෙනෝ කියලා කියන්නේ ඒක හරියට Tamanට හම්බෙච්ච නිදාණයක් නැත්නම් ඒක අර මැණිකක් හම්බුණා වගේ තමයි. ඉතින් අජිත් අය ඇත්තටම වා කිව්වා මේ මැණිකක් නේද? දැන් අපිට දැනගන්න ඕනේ මේ මැණිකේ දැන් ගොඩක් අතේ තියෙන තේ දැන් මේ ඔපචුනිටි එක නැත්නම් මේ වාසනාව ගන්න මොන වගේ දෙයක්ද කරන්න ඕනේ නැත්නම් මොන වගේ කැපවීමක්ද කරන්න ඕනේ කියන එක. දැන් 2003 වර්ෂයේ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ අර ඩෙවලොප්මන්ට් වෙන කාලේ, ගල්ෆ් රටවල් ඩෙවලොප් වෙන කාලේ. ඉතින් අයියට ඇයි හිතුනේ මම අපේ රට දාලා නැත්නම් මේ ලංකාව දාලා සවුදි වලට ගිහිල්ලා මේ ජොබ් එක කරලා ඒතකොට අයියට හිතුණාද තව අවුරුදු 10කින් මම මේ තැන ඉන්නවා නැත්නම් තව අවුරුදු 15කින් මම මෙච්චර ලොකු තැනකට එනවා කියලා අයියා ටාගට් එකක් තිබුණාද? ඉතින් මල්ලේ ඉස්සෙල්ලම මම ඔය අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඉස්සෙල්ලම මැණිකක් කියන්නේ මෙහෙමයි. මම පොඩි කාලේ ස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන හැමදේම කළා. හොටෙල් ස්කූල් යන්න තීරණය කරේ. මොකද මට තේරුණා අපේ රට ඇවිල්ලා ටුවරිස්ට් කන්ට්‍රි එකක්. ඒක ටාගට් කරගත්තා මම. ටුවර් මම හිතාගත්තා ඒ කාලෙදිම ටුවරිස්ට් කන්ට්‍රි එකක් කියන්නේ අපිට දැනුමාව ටුවරිස්ට් කන්ට්‍රි එක වැඩිපුරම ජොබ් අවේලබල් වෙන්නේ මොන සයිඩ් එකේද කියලා, ජොබ් වේකන්සීස් හැදෙන්නේ මොන සයිඩ් එකේද කියලා. ඒකෙන් මට තේරුණා ටුවරිස්ට් කන්ට්‍රි එක නම් හෝටල් එකක තමයි ගොඩක් රැකියා ඩෙවලොප්මන්ට් වෙන්නේ, විශේෂයෙන්ම ලංකාව, මොල්ඩිව්ස් වගේ රටවල් වල. ඊට පස්සේ මම ඒ ෆීල්ඩ් එකට යන්න තීරණය කළා. ඒ තීරණය කළා මම ඕකේ ඉගෙනගෙන
ඒ ටු ඉසෙට් මම මෙතනින් ආවා. ඒ කියන්නේ මම ඩිෂ්වෂින් එකෙන් පටන් ගත්තා. අද අවුරුදු 10 10ක් අවුරුදු 10ක මගේ ටාගට් එක තිබ්බා. මම අවුරුදු 10ෙන් හොඳ ෂෙෆ් කෙනෙක් වෙන්න ටාගට් කරනවා කියලා මම හිතන් හිටියා. මම එතෙන්ට ආවා. එතෙන්ට එන්න මට අඩිතාලම දැම්මේ සෞදි වලින්. මොකද සෞදි කියන්නේ ගොඩක් හොඳ රටක්. හැබැයි එතන තමයි මැනික තියෙන්නේ. ඒ මැනිකක් කියලා කිව්වේ මම තමන් දැනගන්න ඕනේ මේ මැනික ෂාප් කරගන්න හැටි. දැන් මැනිකක් හම්බ වෙනවා කියන්නේ තමන් රට යනවා. රටට ඒ රටට ගියා කියන්නේ ඔයාට මැනිකක් හම්බ වුණා. ඒ මැනික හම්බ වුණාට පස්සේ ඒක කොහොමද ඔයාගේ මාකට් කරන්නේ? අන්න එතන තමයි තමන් හිතන්න ඕනේ. එතෙන්දී ඔයා ස්මාර්ට් වුණා නම් කවුරු හරි දැන් ඔයාගේ ෆලෝවර්ස් කෙනෙක් හිතන් ඉන්න ඕන නම් මෙතෙන්ට එන්න මේ තැනට යන්න කලින් එයා හිතන්න ඕන මම කොහොමද මේ ටාගට් එක අල්ලගන්නේ? එයාගේ ඩ්‍රීම්ස් එකක් තියෙන්න ඕනේ. ඒ ඩ්‍රීම් එක හරහා එයා ටාගට් කරගන්න ඕන. මම මෙතෙන්ට යනවා නම් මම ඉස්සෙල්ලම කරන්න ඕන මේ ටික ඉගෙන ගන්න ඕන, ලැන්ග්වේජ් එක පොලිෂ් කරගන්න ඕන. ඒ ස්ටෙප් ටික ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන. මොකද අපිට එක සැරේ ස්ටෙප් 10ක් තියෙනවනම් මල්ලී අපිට ස්ටෙප් 10 එක සැරේ උඩට පනින්න බෑ. ස්ටෙප් එකෙන් එක තමයි අපි යන්න ඕන. කොච්චර සල්ලි තිබ්බත් අපි එකපාරටම ස්ටෙප් 10 පනින්න බෑ අපිට. ඒක අනිවාර්යයෙන්ම ස්ටෙප් බයි ස්ටෙප් අපි ගිහිල්ලා අපි ඒ විදිහට තමයි මම ඒ විදිහට තමයි මගේ මැනික මං ෂාප් කරගත්තේ. මම එතකොට එතන ටැලන්ට් කරගත්තා, ටාගට් කරගත්තා, මං එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මට ආරංචියක් ආවා අයියා පොඩ්ඩක් චන්ඩියේ කියලා. ඉතින් පොඩ්ඩක් කියන්නකෝ මොකක්ද මේ චන්ඩියේ චන්ඩිකාමත් එක්ක කොහොමද ස්කෝලේ අයියා අයියාගේ බෑක්ග්‍රවුන්ඩ් එක අයියා මොනවද ඉගෙන ගත්තේ ඒ සම්බන්ධයෙන් පොඩි අයිඩියාක් දෙන්න. අපි හිතනවා අපේ ලංකාවේ අපේ ප්‍රේක්ෂකයෝ සමහරක් වෙලාවට අයියා වඳුරන කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් කියන්න අජිත් අයියා අපිට ඒක සම්බන්ධයෙන්. තමයි මල්ලි මම එතකොට මම ඉගෙන ගත්තේ නාලන්දේ. මම ඉස්කෝලේ යන කාලේ පොඩ්ඩක් දරදඩුයි. ඉතින් අපි කොල්ලෝ පොඩි කොල්ලෝනේ ඒ කාලේ පොඩ්ඩක් දරදඩුයි කියන්නේ අපි ඔය සෙල්ලම් කරන්න යනවා පොඩි ඔය ළමයි එක්ක ඇත්තට ෆයිට් තියෙනවා රණ්ඩු වෙනවා උණුගේ ගොඩ බැහැලා හරි මෙහෙ ඔය ඉස්කෝලවල් වල කේස් වලට බහිනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි ඒවා තිබුණා නැත්තේ නෑ. නමුත් ඒවා තිබ්බ කියලා අපි අර වැරදි මාර්ගය තෝරගන්න බැලුවේ නෑ. අපි කොයි වෙලෙත් බැලුවේ තමන් දෙයක් කරා නම් ඒ කරන දේ හරියාකාරව තව කෙනෙකුට කරදරයක් නොවන විදිහට වැඩේ කරන්න. ඒ නොලෙජ් එක එන්නේ අපේ පරිණත බවත් එක්ක. කියන්නේ අපි ඉගෙනගෙන ඊට පස්සේ අපි ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ අපි බලන්නේ ජොබ් එකක් කරන්න. ජොබ් එකක් කළා අපිට අතට කීයක් හරි හොයාගන්න. මොකද දෙමව්පියන්ගෙන් ඉල්ලගෙන අපිට හැමදාම ගොඩ එන්න බෑ. ඉතින් අපි හොඳම දේ තමයි මම තීරණය කරා. මම අනිත් මගේ අනිත් යාළුවොත් එහෙම තමයි ගොඩක් අය හිටියා DS එකේ, ඉසිපතනේ, සෙන් ජෝන්ස් එකේ, කේරි, කර්ටර්ස්ටන්, රෝයල් ඔය ගොඩක් අය අපි ආශ්‍රය කරනවා. මාර්ගම වත්තේ ගෙදර තමයි මම හැදුනේ. ඒ කාලේ ඉතින් හරිම සුන්දරයි. ඉස්කෝලේ ආයි ඉස්කෝලේ කාලේට යන්න තියෙනවා නම් ආසාවයි ආසයි. නමුත් අපිට දැන් ඒ ටැලන්ට් එක නැහැ. මොකද අපි දැන් වයසයි. වයසයි කියන්නේ අපි දැන් පරිණත වෙලා අපි දැන් අපේ ළමයින්ට ලෝකයක් හදන්න යන කාලේ තමයි දැන් තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ රැකියා 2, 3, 4, 5ක් කරා සෙලන් බැංක් එකේ මම වැඩ කරා. ඒ කාලේ අපි අර කැෂුවල් වර්කර්ස් හැටියට ගිහිල්ලා ක්ලාක් කෙනෙක් වගේ වැඩ කරා. ඒ වයින් හම්බෙච්ච සල්ලි තමයි මම වියදම් කරේ මගේ හොටෙල් ස්කූල් එකට. මොකද එතන තමයි මගේ අඩිතාලම දාගත්තේ. මම එතනින් අඩිතාලම ද ලිවෙරා කියන ලෝය ගාව, අසංක ගුරුසිංහගේ ලෝය ගාව, මහේල ජයවර්ධන මගේ හොඳම යාළුවා, රොෂාන් මහානාම අපේ ඉස්කෝලේ ගොඩක් අය, මහේල ජයවර්ධනගේ බ්‍රදර් නැති වෙනකොටත් මම යාළ ගාව, යාළයි තාත්තලා අම්මලා මාව හොඳට දන්නවා. ඉතින් ඒ කාලේ දැන් සමහර විට මතකත් නැතුව ඇති. ගොඩ කාලෙකින් අපි හම්බුන්නේ අවුරුදු 20කින් විතරම මං හිතන්නේ මම අපි සම්බන්ධ වුණා යාළත් එක්ක. මොකද මගේ ජීවිතේ මම ගොඩ ගන්න ඕන හින්දා මම එයා කියන්නේ මම යන්න ඕන මාර්ගේ මං ගියා, එයාලා යන්න ඕන මාර්ගේ එයාලා ගියා. මම හොඳ ක්‍රිකට් කෙනෙක්, මං ක්‍රිකටුත් ගැහුවා. ඉතින් අයියේ ඇත්තටම මේ ගොඩක් සතුටු වේවා කියනකොට මට එක දෙයක් තමයි එතනින් මගේ ඔළුවට හොඳනම වැදුනේ. ඉතින් අපි මොකක් හරි ඩිසිෂන් එකක් නැත්නම් මොකක් හරි තීරණයක් ගන්න ඕන අපේ අනාගතය වෙනුවෙන්, එතකොට එතන කැපවීම කියන එක තමයි ගොඩක් විදිහට හයිලයිට් වෙන්නේ. දැන් අයියා කියනකොට මට ඒක ගොඩක් විදිහට ඔලුවට ආවා කැපවීම. මොකද කැපවීම නැතුව සාර්ථක වෙන්න ගොඩක් අමාරුයි. මොකද ගොඩක් අය ඒ කැපවීම කියන එක බින්දුවට දාලා තින්නේ. ඒගොල්ලන් අර එන දේ බලාගෙන ඉන්නවා.
අපිට දෙයියෝ දෙයි. හැබැයි දන්නේ නැහැ කොයි වෙලාවෙ දෙයියෝ දෙයිද කියලා. ඒකනම් අයියා කලින් කිව්වාගේ අර මැණික තිබ්බට මේ මැණික හොයාගන්න අවස්ථාව තිබ්බට ඒක ෂාප් කරගන්න එච්චර ලොකු ඕමනාවක් නැහැ ගොඩක් කට්ටියට. ඉතින් මම හිතනවා මේ වගේ අපි කරන ප්‍රෝග්‍රෑම් හරහා ඔයගලන්ට මේ පොඩි හරි අවවාදයක් නැත්නම් පොඩි හරි දැනුමක් ලැබෙනා නම් ඒක ගොඩක් මම හිතනවා ඒක ගොඩක් ලොකු දෙයක් කියලා. අපි chef පැත්තෙන් ගන්නවා නැත්නම් hospital industry එකෙන් ගන්නවා නම් දැන් මේ කොරෝනා ආවනේ UAE වලට දැන් UAE වලට කරන්නේ මේ කොරෝනා ආව හතර වටේම. අව ලෝකේ තියෙන ගොඩක් business වල දැන්ට shut down වෙලා තියෙනවා. hospital industry එක ඇත්තරම නන්නතර වෙන විදියටම close වුණා. ගොඩක් back out වුණා, ගොඩක් job loss වුණා. එතකොට අයියාගේ experience එකත් එක්ක මොන වගේ feeling එකක්ද අයියට ආවේ මේ දැන් මේ business close වෙනකොට? එතකොට දැන් මෙච්චරක් ටාගට් එකක් කම්ප්ලීට් කරලා ඇවිල්ලා එක පාටම වෙනස් වෙනකොට අයියට මොන වගේ ෆීලිං එකක් දාවේ පොඩ්ඩක් අපිට ඒක විස්තර කරන්න. ඔව් මල්ලි මගේ ෆීල්ඩ් එක ගණන් ගන්නකොට ඉස්සෙල්ලම මම කියන්න ඕන චෙෆ් ෆීල්ඩ් එකේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තාමත් මම ඉගෙන ගන්නවා. ඉදිරියටත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මම දැන් ලොකු කම්පැනි එකක හෙඩ් chef වගේ ඉන්නේ. ඒකේ මගේ කෝඔපරේටිව් chef කෙනෙකුත් ඉන්නවා. ඒ කෝඔපරේටිව් chef ඇවිල්ලා UK chef කෙනෙක්. හරි හොඳයි. අපි ෂෙයාර් කරගෙන හැමදේම කරගන්නේ. ඉතින් ගොඩාක් මගේ රෙස්පොන්සිබිලිටි එක ඇඩි. මොකද මම ස්ටාෆ් එකේ 30ක් 40ක් හෑන්ඩල් කරනවා. තව සූ chef ලා දෙන්නෙක් ඉන්නවා මට. සුපර්වයිසර්ලා ඉන්නවා. ඒ කියන්නේ chef department ලා ඊට පස්සේ members ලා ඔක්කොම mix ඉන්නේ. ladies ලා boys ලා හැම කෙනාම ඉන්නවා. මොකද මම එක kitchen එකේ restaurant 18ක් කරනවා දැන්ට. එක restaurant එකේ මගේම recipes 18ක් දාලා තියෙන්නේ. තව මම ටාගට් කරනවා තව 12ක් දාන්න. ඒ කියන්නේ ටෝටල් රෙසපිස් 30ක් වගේ දාන්න. ඒක ඇවිල්ලා ක්ලවුඩ් කිචන් එකක්. ඒක දැන් නිව් කන්සෙප්ට් එකක්. ඒක මම අපේ බොස් එක්ක කතා කරලා ඒ අයිඩියා එක දාලා දැන් ඒක අපි තමයි ඉස්සෙල්ලම පටන් ගත්තේ මෙහෙ. දැනට මම හිතන්නේ ක්ලවුඩ් කිචන් එකක් ඩුබයි වල තාම පටන් අරන් නැහැ. සමහර විට පටන් අරන් ඇති. මොකද ඕක දැන් අපි පටන් අරගෙන අවුරුදු 3ක් වෙනවා. ඒ ක්ලවුඩ් කිචන් එක කන්ටිනියු කරා යනවා. අපි දවසකට කොහොමත් 40,000ක 50,000කට ඩිලිවරි කන්සෙප්ට් එක විතරක් කරනවා. හරි. අපේ තව ඩුබයි මෝල් වල රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකෙත් මගේ 2 මෙනුස් දාලා තියෙන්නේ. සිටි සෙන්ටර් එකේ මගේ මෙනුස් යනවා. එතනත් තියෙනවා 2 රෙස්ටොරන්ට්. එකක් තියෙනවා බුර්කාන් ෂෙෆ් කියලා. ඒක ඇවිල්ලා තුර්කිෂ් කන්සෙප්ට් එක. වෝල්නට් ග්‍රූ කියලා අනිත් රෙස්ටොරන්ට් දෙකම ඩුබයි මෝල් එකේ වෝටර්ෆෝල් එක ගාවම රයිට් සයිඩ් එක තියෙන්නේ වෝල්නට් ග්‍රෝ. ඒක යන්නෙත් මගේ මෙනු. ඒකෙත් අපි 80,000ක් විතර දවසකට කරනවා. සිටි වෝක් එකෙත් දැන්ට ගොඩක් අඩුයි. දැන් 15ක් 20ක් වගේ යන්නේ. ඉස්සර අපි 60ක් 70ක් කරා කොරෝනා වලට කලින්. දැන් මම එන්නම් කොරෝනා ප්‍රශ්නේ. කොරෝනා ප්‍රශ්නේ දිමල්ලේ ගොඩක් කම්පැනි වැහුවා. අපේ රෙස්ටොරන්ට් දෙකේම ඩුබයි මෝල් වලයි මගේ එකෙත් සේවකෙක් හවුනා කොරෝනා ඇක්ටිව් වෙලා, ඒ කියන්නේ පොසිටිව් වෙලා. ඊට පස්සේ මම හොඳ වෙලාවට එයාට දවස් දෙකක් නිවාඩු දීලා තිබුණේ. දෙවනි දවස් වෙනකොට තමයි එයා මට කෝල් කරේ. මං සඩන්ලි ෂට් ඩවුන් කරා එයාට එන්න එපා කියලා. කිචන් එක දවසකට වහලා සැනිටයිස් කළා. ඊට පස්සේ ආයි අපි මේව කරගෙන ගියා. ඊට පස්සේ අපේ ළමයි කාටවත් හැදුන්නේ නැහැ. එයාලට හොඳ ආරක්ෂාව දුන්නා. කොයි වෙලෙත් මම හැමදේම ට්‍රේන් කළා. ඒ ගවර්න්මන්ට් එකේ තියෙන රූල්ස් ඇන් රෙගුලේෂන් අනුව අපි ඔක්කොම ෆලෝ අප් කළා. හැම තප්පරයකම හැම සේවකයෙක් දිහාම ඇහැ ගහගෙන. මොකද ඩිෆරන්ස් නැෂනලිටි ඩිෆරන්ස් පීපල් වැඩ කරන්නේ අපිත් එක්ක කොයි වෙලෙත්. ඉතින් එකම රටේ අය නෙවෙයි වැඩ කරන්නේ. ඔයා ඒක දන්න ඔයා මේ ඉන්න ඉඳා. ඉතින් මම මගේ පොසිෂන් එකේ හැටියට ඇත්තටම මම දන්නව කොහොමද ඒ සිටුේෂන් එකෙන් සිටුේෂන් එකට කොහොමද මුණ දෙන්නේ කියලා. ඒ වෙලාවේදී මම කරේ ගොඩක් මම දැනගත්තා මේ වෙලාවේදී මම තව අලුත් මෙනු එකක් දාන්න ඕන මෙතන බිස්නස් වැටෙනවා. හේතුව තමයි කොරෝනා වලදී මිනිස්සුන්ට ඕන වෙන්නේ හෙල්ති ලයිෆ් එකක්. කොරෝනා වලින් ජය ගන්න නම් ඒ කියන්නේ කොරෝනා ඇඟට ආවත් එයා හෙල්ති කෙනෙක් නම් එයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එතකොට මම කරේ මොකද්ද? මම ක්‍රියේටිව් කරා 4 මෙනුස් හෙල්ති ෆුඩ්. ඒ කියන්නේ හෙල්ති ෆුඩ් කියන්නේ ඔක්කොම ඔය ජිම්ස් යන සෝල්ට් නැති ඒව
अमारु गुड़ाक विलायन मट की अमारु नमूत हेमत कल्ला मम बिजनेस ग्रो अप कर मगे टागट मम त्यागत मगे कंपनी हा भाई अनीत रेस्टोरेंट देख तुनेम वैटूना हेतु तमें मट सदनली गिहिल एक चेंज कर बै रेस्टोरेंट वाले नमूत किचन डिलीवरी कंसेप्ट चेंज कर गुलवा विनाड़ी पाइन दाएं चेंज कर गुलवा मट नॉलेज जगती नौना हेम कल तमें मम हैंडल कर गते अपे कंपनी अभी यस होलिंग की लगी अने मुल वर्ल्ड वाइल कंपनी का क्या तमें हैंडल कराने अलमयार ग्रूप एक सेव के असुवाकर तत्व दम पुड 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 दीगे नेवा दंग गुडक हाई सिटेशन सहन हो दंग अरे कोरोना काल मट अतमगीन कोरोना काल मट बिजनेस वैडीना इट कलिन तिब्बटा तो हेतु ने अरे फो मेनू मम इंट्रड्यूस कर हेल्थी मेनू एक तक दंग थिंग आर नॉर्मल तत्ट अविले उम पोडी इश्यू कत्तीनो मैं दुबई रटे मुकद गुडक कंपनी सोहला टूरिस्ट एन फ्यू पोडी प्रमाण विशेक लाभ नोट विशी अय्यागे एक्सपीरियन एक् मुनवागे मार्केट एक हेदेद अय्य खाली क्लाउड किचन एक क्लाउड किचन एक मांग आलू कॉन्सेप्ट ऐ थिंक ये कॉन्सेप्ट अपे लंका विन घाटी एक्सपीरियंस हदा गो बेदगा वेद मुनवागे ऐडिया दायर दिन पुला पोड़ी अपेट पोड़ी पोड़ी वर्ष एक्सप्लेन कर मम अड्वस दिन तरुण परंपरा वट रट इन बलापुर जो बैगन इन बलापुर दिन अड्वस गुडा अलगे ऐजे मेहे इनवना अड्डम गाने तमंग होटेल स्कूल मस तुने को सकल समे सानीम प्रगुण करतनी इहाट या आवट पास मिथन दी बलापुर याटम डिरा पंदाक हाहक जो बैगन अमार उपरी में इदा सटसी अत्र गंडपुलवांग अब अलट अन्नवे किचन हेल्प के निखटियट कोच्चर लंका एक्सपीरियंस यंग आवत अरे मेहे एक्सपीरियंस न तंग एलव गाने ए वगे टागटे उपरी में दिदास पंसी आगे एक्सपीरियंस दिए कुक के निकाव की अंड को और एक्सपीरियंस दिए कुक के निकाव आवट पास मेहे तीन कंसेप्ट डिफरेंस मेहे तीन हॉस्पिटलाइज दी इंडस्ट्री के गुडा देवल तीनों इगन गांड अनित्यक तम हाइजीन तीनो एच एस सी सी पी इगन गंडो एवं नंग कंपनी उगंडनो एव मम की मगे आयतने आवत् ना नॉर्मली मगे किचन के स्टाफ मम उगंडनो एवट एव ट्रेन करनो एवं हेड शेफ के सुपाइसला एव करला देनो ना मुद्दे आल इन को धनम प्रयोजन वत्तेनो लैंग्वेज का प्रयोजन वत्तेनो ये देख मोस्ट इंपोर्टेंट ये देख नत्व तमंत तिंटे अन्न अमार ओक इच्छर अमार उगन अन्न हेतु तमंग होटल हरी कुहे हरी तनगट गियो अड्डम गाने दंड वचन टिकिंग हरी कैडी कैडी हरी तमंग कथागरण मुखद मिहटा वन डिफरेंस नेशनलिटी इन पुड पुड मिह कथागरण तमंग गे एगो पोलिशन मुखद बायवेंडो उन्ना मिहट एंड बायवेंडे पा अणित कदमाई जेन्युइन एंड बलाडन ओ एक नागे ब्लैक मार्केट अविल्ला तमंग अमारू वेटेंडे पा लक्ष दिखा अमार तुण दिल्ला मेह अविल गुडाक अमारू वेटिचाए मम दनट मेह अविल्ला तुरसी अविल्ला जब होल दिना अरे मे कि अनाथ वेचाए कोहमत तिहा तिस्पा तत्र गानकट मन जब दिल तीनो मंग जब होल दिल तीनो मे दंड दंड तेंगली मंग आवट अतर मन दिल तीनो गुडाक हेम इंदल तीनो लंग दीत मम इक्कने गत्ता दंग अपे पोसी होटेल के रेस्टोरेंट के अड़ू रखिया मुकद कोरोना तत्ते मम हिताने दिदास विनकोट अपे टागट के इसराटे अंड पुलवांगे गोहमत मम हितनो दिदास विनकोट दंग मे डिसेंबर वोलिंग मेहे विंटर सीसन के पटांग तकियाने टूरिस्ट इन गो दंग एयरपोर्ट बीसी वी के नैनो इट पास थिंग लंकावे ये विधियाट में दंग ओपन कराट पास बीसी इन गाँ अब अरे मेहती मेहे अविल तमंग हुद इगन हुद इंग्लिश कथा कल तमंग एक्सपीरियंस अरगिन लंकावट गिया हुद तन मार्केट गंड बुला मट उना मट हुद मार्केट लंकावे गंड बुला नमूद मे सिचुएशन का
අපිට තාම ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්කම හොඳ සැලරි එකකට ටැලන්ට් කරන්න අමාරුයි. ඉතින් දැනට ඒ සිටුේෂන් එක හැදෙනකම් මම කියන්නේ පොඩ්ඩක් තමන් මොනවා හරි ඕ දැන් තියෙන තත්වෙන් ඉගෙන ගන්න මොනවා හරි දෙයක් අල්ල ගන්න. යන්න ඕන තැන කොතනද කියලා එතන අල්ලගෙන එතනින් යන්න බලන්න. ඒක තමයි තමන්ට තියෙන හොඳම අවස්ථාව. තව එක දෙයක් අපිට අන්තිම වශයෙන් කියන්න අවශ්‍යයි මේ හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ අපි අජිත් අයියා අතරම ලංකාවේ සහෝදරන්ට ගොඩක් සපෝට් කරන්න ගොඩක් ගැම්මෙන් ඉන්න අයියා කෙනෙක්. අතරම මට මාර විදියට ඒ ෆීලිං එක මට තේරෙනවා. එයාට උදව් කරන්න අවශ්‍යයි ගොඩක් අයට. ඉතින් ඔගලන්ට මේ හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් මම වීඩියෝ එක පල්ලෙහා ඊමේල් එකක් දාන්නම්. ඒකට ඔගලන්ගේ CV එක නැත්නම් රෙසියුම් එක එවන්න. එතකොට ඔගලන්ට සපෝට් එකක් ගන්න පුළුවන් මේ හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට. ඉතින් සමහරක් වෙලාවට අපේ අජිත් අයියාම ආව ඉන්ටර්වියු කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේක හොඳ ඔපචුනිටි එකක් කරගන්න ඔගලන් මේ ජීවිතේ ඉදිරියට යන්න. ඉදිරියටත් අපි අජිත් අයියා වගේම ගොඩක් එක්ස්පීරියන්ස් ඉන්න කට්ටියව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපි සමු ගන්නවා. අපි channel එකට අලුත් එක්කෙනා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, තවත් එක්කෙනාට share කරන්න බලා ගන්න මේ අපේ කතා කරන දේවල්. ඉතින් එහෙනම් අපි ඊළඟ ටොක් ෂෝ එකෙන් ඔයාලන්ට එක්ක හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක්, හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ආයිබෝන්.